ලංකා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතරේ ක්‍රිකට් තරගාවලියක් කියන්නේ පාකිස්තාන් ඉන්දියා තරගාවලියක් තරමටම දැන් උණුසුම් වෙලා කියලා තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. ඒ තත්ත්වයේ මෑත කාලයේ තමයි ගොඩක් දරුණු වුණේ. ශ්‍රී ලංකාව හමු වී බංග්ලාදේශ කණ්ඩායම දරුණු පරාජයන් ලබන කාලේ මේ විදිහට බංග්ලාදේශ ක්‍රීඩකයෝ ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්වුවේ නැහැ. බංග්ලාදේශ කණ්ඩායම ටික ටික ක්‍රිකට් වලින් ඉස්සරහට එද්දී තමයි බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ සැරත් ටික ටික වැඩි වුණේ. බංග්ලාදේශ කණ්ඩායම අද ලබාගෙන තියෙන දියුණුව පිටිපස්සේ ඉන්න ගොඩක් පුහුණුකරුවෝ ශ්‍රී ලංකා පුහුණුකරුවෝ වෙලත් ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයේ මේ ආක්‍රමණශීලී තරග රටාව පෙන්වන එකත් පුදුම හිතෙන සිද්ධියක්. බංග්ලාදේශ කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබාගත් ඉහළම ජයග්‍රහණයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් 2019-19 ලෝක කුසලානයේ ජයග්‍රහණයේ වෙලාවේ බංග්ලාදේශයේ පුහුණුකරු විදිහට හිටපු නවී නවාස් තමයි දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ පුහුණුකරු විදිහට ඉන්නේ. සරිෆුල් ඉස්ලාම්, තවහීද් හිර්ඩෝයි වගේ ක්‍රීඩකයෝ එදා යෝන් ලෝක කුසලානයේ දිනද්දී කණ්ඩායමේ හිටපු නවී නවාස්ගේ ගෝලියෝ මේ ගෝලියෝ ටික තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාද වෙන්නේ. මේ ගෝලියොත් වර්තමාන ගෝලියොත් පිටිය මැද තරග වදිද්දී අපි වලිදා ගන්න අවස්ථාවක් දැක්කා. මේකෙන් නවාස් කියලා තිබුණේ ඒ ගැන ඊතරම් හිතන්න දෙයක් නැහැ ඒ ක්‍රිකට් වල හැටි කියලා. මම හිතන්නේ කණ්ඩායම් දෙකම තමන්ගේ උපරිමය කරන්න උත්සාහ කරනවා. එතකොට ඉතින් සමහර අවස්ථාවල පොඩ්ඩක් සීමාව ඉක්මවල යන අවස්ථාත් තියෙනවා. හැබැයි මේ හැමදේම පිටිය ඇතුලේ විතරයි. මම දකිනවා පිටියෙන් එළියේ මෙයාලා හොඳ යාළුවෝ. මම නම් කැමති මේ විදිහට සෙල්ලම් කරනවට. මොකද එහෙම වුණාම කවුරුත් පරාද වෙන්න කැමති නැහැ. කොහොම හරි සටන් කරලා දිනන්න තමයි බලන්නේ. ඔය විදිහට කියන ශ්‍රී ලංකා ප්‍රතිකරණ පුහුණුකරු දෙවෙනි තරගයේ සිදුවුණු ආන්දෝලනාත්මක විනිසුරු තීරණය ගැන කතා කරලා තිබුණා. එතෙන්දී නවාස් කියලා තිබුණේ ඒ වගේ දේවල් ක්‍රිකට් වල වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒක විනිසුරු අතින් වුණු අතපසු වීමක්. ඒ වගේ දේවල් ඕනෑම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ ගැන කණ්ඩායම් ප්‍රතිචාර දැක්වුවාට දැන් ඒ දේ ඉවරයි. මම හිතන්නේ අපේ කණ්ඩායම ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. ඔය විදිහට තමයි වලිදා ගන්න දෙපාර්ශවයෙන් පුහුණුකරුවෙක් විදිහට ළඟින්ම මේ ක්‍රීඩකයෝ ගැන දන්න නවාස් මේ සිද්ධිය ගැන අධෙක්ක අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.